വർഷാകിന ഹിതന ഹേമമോതകം വിമുക്തിരി സീവാന്നി മലയാളം ശാസ്ത്രകരു കീ കഥാവേ നെത്തരമ നെത്തി വേനുവ ഏ തന്തിമിന്റെ ഹിതേ ഇന്ന എത്തിവ ഹംബ വേനുവ അത് തമാത് കില്ല നെത്തരമ നെത്തി വിയേത്ത ഈ അസന്നട ദയാക് നെത്ത അയ ആഗ്യ അതാക് നെത്ത തമാഗി ജീവിതേ തമാ വിസിം മാതഹര ദമുൽ ലബു ജീവിതേകട സമാനയ ഏ തമാത് ഹദവതേ ബലാപുരുത്വ ദല്ലി දෙවියන් එහෙම බලාපොරොත්තු දල්වා කරන්නට උත්සාහ කරන්නේ කොහොමද විමුක්ති දන්නේ නැත. කෙල්ල කොහේ ඉන්නව ඇන්ද? ඔහු භාගිය දවස් ටිකීම සිටියේ ඒ ගැනීම. ඇය තමාට කතා නොකරන්නේ ඇයදයි ඔහු දනී. එහෙත් මේ දා අක්කාට හෝ කතා කර කොහේ හෝ හොඳින් ඉන්නව යයි නොකියන්නේ ඇයි? ඔබ කනවද බොනවද කියලාවත් මං කොහොමද දැනගන්නේ නංගී? විමුක්ති 17 ඇයට කිව්වේ. එක පාරක් කතා කරලා කියපම් මං කෑව ඔයත් කන්න කියලා. ඒ මොනොත් මට බත් කඩක් කන්න පුළුවන්. මේ සියල්ල මෙසේ සිටියේදී දෛවයේ කුමක් හෝ දෙයක් කරතයි විමුක්ති ඉවෙන් මෙන් දැනුනේ. ඔහු බලා වුණේ යමක් සිදුවෙන තුරය. විවාහයට තව ඇත්තේ සතියකි. කුමක් කරන්නදයි විමුක්ති තේරෙන්නේ නැත. අයියේ විමුක්ති දැහැනේ මිදුනිය ශ්වේතාගේ හනට. ඔහු පොත්තල සිසාරා බැලුවේ. ඒ සියලුම ඉදිරිපා නිවා දමා ඇත. කෑෂ්මන් ලාච්චුට දාන්නද? හා. මුදල් ලාච්චුට දමද්දී ශ්වේතා විමුක්ති දෙස බැලුවාය. මෙහෙම දානකොට අක්කව මතක් වෙනව නේද? ශ්වේතා ඇසෙයි දුකිනි. සමහර වෙලාවට ඔහොම සල්ලි ටික දාලා ඔහොම බිම ඉඳ ගන්නවා. මගේ කකුල් දෙක ගාව. එසේ කළ හැකි ඇයට පමණි. දැන් වෙලාව කීයද නංගි? ශ්වේතා ඔර්ලෝස දෙස බැලුවාය. හතයි කාලයි. අද රෑවුණා නේද? යම්මන් බස්සන්නම්. අනේ අයියේ කළුතරටම ගෙදර ගියත් ඉන්න බෑ නංගි. කයියක් ගගා යන්. ශ්වේතාව දෙස බලා වුණේ අසීමිත දුකකිනි. මේ දුකෙන් ඔහු ගොඩගත හැකි වර්ෂාටම පමණි. ඉතින් අයියා තනියම නෙන්නේ පාළුවෙනේ. මොනා කරන්නද? රෑවුනොත් මාව මොරටු හරියෙන් දාන්න. යංකෝ. ශ්වේතා ගොස් විමුක්තිගේ වාහනේ ඉඳගත්තේ ඔහුගේ ජීවිතය ගැනම සිතමිනි. ඉතින් අංගි ඔහුගේ ජීවිතය කොහොමද? ඔහු සෑහලුවෙන් ඇසුවේ. අයියා මට රස්සාවක් දුන්න පිණින් අපි ගේ හිමීට හදාගෙන යනවා. එතකොට හැමදාම දෙහිවලින් බස් එකට නගිද්දි කොල්ලෙක් මගේ පස්සෙන් එනවා. මං ඌට රවණවා. ඔව තමයි. කෙල්ලගේ වෘතල් කතාවට විමුක්ති කාලයකට පසු සිනාසුනේ. කොහොමද කොල්ලා හොඳද? භූතෙක් කොණ්ඩෙකුත් වාගෙන ගාණ්ඩ ජෙල් එහෙම ගාගෙන බබා වගේ. ඇයි එහෙම කොල්ලන්ට කැමති නැද්ද? ජීවිත එක හැප්පෙන්න කොල්ලෙට එච්චර ස්ටයිල් කරන්න වෙලාවක් නැහැ. මහන්සියලා ජීවත් වෙන්න හදන කොල්ලෙක් 6ට 7ට ඉන්නේ ඔහොම නෙමෙයි අයි. උදේට ලස්සන්ට හිටියත් හවසට එහෙම ඉන්න බෑ. මොනි දාඩි පිරලා ෂර්ට් පොඩි වෙලා හරි මහන්සි පාටයි. හිනා වුණත් හරියට දුක හිතෙනවා. කෙල්ලගේ ජීවන දර්ශනය ගැන විමුත්‍ර පුදුම සිතිනි. ඔහොම කොල්ලන්ට බනින්න කවුද ඔයාට කියලා දුන්නේ? කෙල්ල ඔහොම හිතන්නේ නැහැ. මට මගේ මුළු ජීවිතෙම කියලා දුන්නේ යා විතරයි. වර්ෂ අක්කා. විමුත්‍රගේ අටිපතුලේ සිට ගින්දරක් ඇවිලියගෙන ගියේ. ඇය හැම ජීවිතයකටම ටික ටික මතක තබා ගොස් ඇත. මොනවා කරනවද? කොහේ ඉන්නවද? හිතාගන්න බෑ නංගි. විමුක්ති දිග සුසුමක් කියලා කිව්වේ. බය වෙන්න එපා අයියේ. අක්කා මේ දෛවයට කල් දෙනවා. ඔයාට ආදරේ කළාට පස්සේ එයාගේ ජීවිතේට මොනවත් කරගන්නේ නැහැ. ඇයි? කවදා හරි වාව ලැබෙයි කියලා එයා හිතාගෙන ඉන්නේ. ඒ ලැබීම ප්‍රමාද වෙන බව එයා දන්නවා. ඒ නිසා අක්කා ජීවිතේට ඉඩ දෙනවා. කෙල්ල එහෙම හිතාගෙනද හැංගිලා ඉන්නේ? එයා ඔයාගෙන් වෙන්නුනා නෙමේ. ඔයාට තවත් ලං වෙන්න ඕන නිසා ටිකක් ඈතට ගියා. මොනහරි දෙයක් වෙලා යාව ලැබෙනවා කියලා මාත් දන්නවා. ශ්‍රිතා විමුක්ති දෙස එකවරම් බැලුවාය. ඇයි නංගි? එයාට අයියාගේ හිතේ වෙන් කරපු ඉඩ එහෙමම තියන්න. ඒ පැත්ත පළාතකටවත් කෙනෙක්ව ගන්න එපා. විමුක්ති සිනාසුනේ. ඇයි හිනා වෙන්නේ? මම මගේ කෙල්ලට හිතේ පැත්තක් නෙමේ නංගි. මුළු හිතම වෙන් කරලා තියෙන්නේ. ඒක යද්දි මේ හිත ලොක් කරලා යතුරු තරංගියේ. ඒකනේ මේ මටවත් හදිස්සියකට දෙයක් හිතාගන්න බැරි.
අවසන් පද ටික කියද්දී ඔහුගේ කටහඬ පවා ගොරගොර ගෑවේ. ශ්‍රීතා හිතක් නොමිතු ඔහුගේ අත පිරිමැද්දාය. බුදු සරණින් අක්කටයි අයියටයි එක්වෙන්න ලැබෙනවා. ඒක මට විශ්වාසයි. ඒ විශ්වාසෙම අයියත් ඉන්න. මං අක්ක ගැන දන්නවා. එයාට එයාගේ සම්බන්ධයෙන්ට වඩා ඔයාව විශ්වාසයි. ඒ විශ්වාසය උඩ ඇගේ ජීවිතේ කොතරම්නම් දේවල් තමාට දුන්නද? වාගේ ඇස්සල කඳුළුණි අයියේ. ඉන්න පැත්තක්වත් දන්නවනම් නිකන් හවසට ගිහින් ඒ පැත්තේ කැරකිලා ඉන්න. එයා ඉන්නේ මොන පැත්තේද දන්නවද? කොයි පැත්තේද? විමුක්ති අසේ කලබලෙනි. ඔයාගේ හිත පැත්තේ. ඒ කෙල්ලට යන්න වෙන තැනක් නැහැ. ඔව් වෙලාවකට එහෙම සනීපයක් පපුවට දැන්නවා තමයි. හොඳික සුසුමක් කියලා කීවේ. විමුක්ති ගාලුපාර අද්දරෝ හොටලයක් අසල වාහනේ නැවැත්තුවේ. වාෂා සමග කළුතර යන හැම දවසකම ඕමේ හොටලේ අසල වාහනේ නැවැත්තුවේ. නංගි මොනාද බොන්නේ? මං තේ එකක් බොන්නම්. තේ දෙකක් ගියන්න. විමුක්ති දුලැටියක් ගෙන දල්වා ගත්තේ. ශ්‍රීතා උදෙස බලා උන්නේ ඔහ හදවතේ දුක කොහොම වාවාගෙන ඉන්නවද සිතමිනි. නිකන් ෆෝන් එකට මිස් කෝල් එකක්වත් ආවේ නැද්ද අයියේ? දවසක් බුක් ෂොප් එකට කෝල් එකක් ආවා. කතා කළේ නැහැ. ඒත් මට එයාගේ හුස්ම ආවා. ඔහු දුක්වරව කිව්වේ. එයාට එහෙම කතා නොකර ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අයියේ. ඔව් එයාට එහෙම ගොඩක් දවසක් ඉන්න බෑ. එයාට කතා නොකර ඉන්න බැරිම දවසක් අනිද්දා එනවා. අනිද්දා? ඔහු මගේ බර්ත්ඩේ එක. කෙල්ල එක දන්නවා. එයා කොහේ හිටියත් මට කතා කරනවා. මං ඒක දන්නවා. කතා කළොත් ඒ නම්බර එක සේව් කරගන්න. ඒ මාර්ගෙන්වත්. මාත් හිතන් ඉන්නේ එහෙම තමයි. තේක බොමින් ශ්‍රිතා තවත් ටික වෙලාව කෝදෙස බලා උන්නාය. එහෙම දැනගත්තොත් ඔයා මොනවා කරන්නද අයියේ? ඇයි කිවි බිනී ගිය හඬිනි. ඒත් මට දෙයක් තියෙනවා කියන්න නංගි. මගේ කෙල්ල මාව හොඳට දන්නවා. ඒක කෙල්ලට කිව්වට පස්සේ මං කාටවත් බය නැහැ. මේ ලෝකේ කවුරු මොනා කිව්වත් ඒකි මං ඉනකල් ජීවිතේදී. ඒක අයියා අමුතෙන් කියන්න ඕන නෑ අයියේ. අක්කා ඒක දන්නවා. ඒත් එකපාර සිද්ධ වුණේ මහා නපුරු දෙයක්නේ. ඒක අක්කට මහා දරුණු විදියට බලපෑවා. මගේ අම්මට කවදා හරි ඒකට වන්දි ගෙවන්න වෙයි. යලි වාහනේ ගාලුපාරට දමද්දී ශ්‍රේතා විමුක්තිගේ ජංගම දුරකථනයේ මදකට ඉල්ලා ගත්තාය. අම්මට කෝල් එකක් ගන්න. ශ්‍රීතා ගෙදරට අමුතුමක් ගැන කණේ තබාගෙන උන්නාය. අම්මේ චූටි, මේ විමුති අයියත් එක්ක එන්නේ. පරක්කුන් නිසා අයියා මාව ඇරලවන්න ආවා. ඔව්. කතා කළේ අම්මේ අයියටත් එක්ක කෑම ටිකක් හදමු. විමුති ශ්‍රීතා දෙස බලා සිනාසුනේ. මෙවැනි ගමනක් යද්දී ඌට වාශාව 10000 වාරයක් සීවේ. අමුතේ මොනාටද නංගේ හදන්න කිව්වේ? තියෙන දෙයක් කාලා එනවනේ. කී දවසකට පස්සේද බත් කටක් කන්නේ? ඔහා දන්නවද අයියා කොච්චර කෙට්ටුවිලාද කියලා? අක්කා දන්නවනම් අපිටත් එක්ක බණේ. උඹෙත් බොරු ආදරේ විතරයි මගේ කොල්ලව අය බලාගත්ත හැටි නේද කියලා බණේ. එයා හැමෝම බලාගත්තා. මාව, ඔයාව, මේ ඔක්කොම. අනුලක්කව, අද ඒකව බලාගන්නේ කවුද? දෙයියෝ. ඔයාගේ කිල්ලව දෙයියෝ රකින්නවා. ඒක ගැන බය වෙන්න එපා. පුළුවන් වෙලාවක ඔයත් පන්සලකට ගිහින් මලක් පානක් පූජා කරලා කියන්න. විමුක්ති පානදුර පාලමසල මාළු වෙළඳසල් ළඟ වාහනේ නැවැත්තුවේ. අම්මට මාළු ටිකක් ගමු. නංගි ආසයි නේද ඉස්සකන්න. චුට්ටක් ගමු එහෙනම්. විමුක්ති මාළු ටිකක් යාමින්ගෙන ඒ බෑගය ඇය අතර දුන්නේ. දවසක් මෙතන යද්දී පොඩි කකුල වගේයක් ගත්තා. අක්කා, ඔව්. ගිහින් එදුවා කකුලෝ කරියක්. මට හිතෙන්නේ කිලෝ එකක් මං කෑවද කොහෙද? මහා පුදුමාකාර මිනිහෙක් ශ්‍රේතාර සිතුනි. ඒ තරමටම ආදරණීය මිනිසෙකි. ඔහුගේ මතකය පුරා ඉන්නේ ඔහුගේ පෙම්වතිය පමණි. මෙවන් පෙම්වතෙක් ලැබූ පෙම්වතිය ඇත්තම වාසනාවන්තේ. දෛවිය යම් දුකක් දුන්නද ඔහුවන් කෙනෙක් හිමි කරගන්නට කෙල්ලෙක් තම ජීවිතයෙන් පූජා කළද කමක් නැතයි ශ්‍රේතාර සිතුනි. ශ්‍රේතාත තිබු ඔහුගේ ජංගම දුර්ගදනට ඇමතුමක් ආවේ. කවුද කියලා බලන්න නංගි. ඔහු ගණනකට නොගෙන කීවේ පානදුර නගරයේ වාහන තදබදයේ මැදින් ඔහු වාහනේ පදවමින් උන් නිසායි. ශ්‍රීතා ඔහු කිව් ලෙස දුරකථනය ඔබා කනේ තබා ගත්තායි. හෙලෝ, ශ්‍රීතා කතා කළායි. කවුද ඔය කතා කරන්නේ?
එහපැත්තෙන් කතා කළේ මංජුලා බව ශ්වේතා යගේ කටහඬින්ම අඳුනාගත්තාය. ඉන්න මං සර්ට දෙන්නම් මිස්. ඇය බියෙන් ඔහු අතර දුරකථනය දුන්නේ තොල්පට වලින් පමණක් මිස් කියා කියමිනි. බඩෝගුත් දාගෙන කොහෙදෝ යන්නේ. පාරේ නේද ඉන්නේ. මංජුලා අද්දි විමුක්තිර පුදුමාකාර ලෙස කියෙන්ද ගියේ. මංජු මාත් එක්ක කතා කරද්දි සීමාවක ඉඳලා කතා කරන්න හොඳේ. මගේ ජීවිතේ අවලං වැඩ නැහැ. මනුස්සකම් දන්නේ නැති උන්ට මනුස්සකම් උගන්වන්න මට බෑ. ඔහු කතා කළේ විවුලමනේ. ශ්වේතා බලවුනේ බියපත් දෙන තිනේ. මංජුලා දුරකතනේ තමා ගත් නිසා කුමක් හෝ කතාවක් කියන්නට ඇත. I am sorry. මොකටද ෆෝන් කාටවත් දෙන්නේ? ඒ මගේ හැටි. අනිත් දවසේ කතා කරනකොට කාත් එක්කද මේ කතා කරන්නේ කියලා දැනගන්න. විමුක්ති අද මේ කතා කරන ආකාරය ගැන මංජුලාට පුදුමේ. ඔහුට ඒ කියු දේ ගැන ඒ තරම් තරහක් ආවේ ඇයි? මොකටද කතා කළේ? මට දැන් මතක නැහැ. ඕකේ. විමුක්ති හිමම දුර්ගතනේ ක්‍රියාවීරයද කළේ. කුණු දහදුරා ගෑණියෙක්ව මගේ ඇඟේ එල්ලලා. ඌ තමාටම කියාගත්තේ. කේන්ති ගන්න එපායේ. ඉවසීමෙන් වැඩ කරන්න. මේ වගේ බැල්ලියෝ දකිද්දි තමයි මගේ කෙල්ලව හොයාගෙන මේරෑ යන්න හිතෙන්නේ. මේ ලෝකේ එහෙමයි අයියේ. ඇත්තටම ඔයාගේ කෙල්ලව කවදාරි හොයාගන්න. එහෙම නැති වුණොත් ඔයාට නම් ජීවිතයක් නැහැ. අපරාධේ. මේ ඔක්කොම බම්බු ගහගන්න කියලා මට ඒකියෝ බඳින්න තිබ්බේ. ඒක කවදාරි වෙයි. බය වෙන්න එපා. දැන් ඔය තරහ අඩු කරගන්න. ඔහු බත් ටිකක්වත් නොකා යාවේයි ශ්වේතාට බිය සිතුනේ.